දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ජනවාරි මාසයේ මාධ්‍ය අප හඳුන්වන්නේ කළු ජනවාරිය කියලා. ඊට හේතුව මාධ්‍යවේදීන් වැඩිම ගණනක් මරා දමා හෝ අතුරුදන් කර ඇත්තේ ජනවාරිය තුල වීම නිසායි. එක්කෝ පහර දී තුවාල සිදු කර ඇත්තේ ජනවාරිය තුලමයි. ඊයේ අප කතා කළ ලසන්තව ඝාතනය කළේ ජනවාරි 8 වෙනිදා. සෑම පක්ෂයක්ම බලයට එන්නට පෙර කියන්නේ ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කරනවා කියලම තමයි. නමුත් සෙල්ලම ආරම්භ කරන්නේ බලයට ඇවිත් ටික කාලයක් යනකොට. දූෂණය හොරකම වංචාව ඉහ වහ යන විට ඒ ගැන තොරතුරු ජනතාවට කියන විට ඔන්න මාධ්‍ය මර්ධනය ආරම්භ කරනවා. අර මේ කොක්කෙන් බැරනම් කෙක්කෙන් හරි මර්ධනය ආරම්භ කරපු රටක් මේක. ඉස්සරනම් හඳුනගන්න බැරි දුරකථන අංකවලින් තර්ජනය කරමින් තමයි අපරාධකරුවන් ගේම ආරම්භ කරන්නේ නේද? අද නම් මේ සමාජ මාධ්‍ය තුළ විවිධ බොරු ප්‍රොෆයිල් හදාගෙන ජනනය කරනවා. ටෙලිවැකිය ලියුම්කරුටත් ඊයේ මේ අපි ඔක්කොම එක රටකද මොකද්දෝ මන්දා කියලා අලියමාක් එකක් දාගත්ත සුනක තර්ජනයක් එල්ල වුණා නේද? වැඩි දවසක් රඟන්න දෙන්නේ නැහැ කියලා තමයි තර්ජනය කරලා තිබුණේ නේද? අපිට කියන්න තියෙන්නේ ඔය නීති ලේබල් වලට මුවා වෙලා හෝ අනීතික චණ්ඩි පාට් වලට හෝ බය නම් අපි රඟන්න පිටියට එන්නේ නැහැ කියලයි. රඟන්නේ රටේ ජනතාව වෙනුවෙන් නිසා හොරුන්ට බය නැහැ කියලත් මතක් කරනවා. ඒ ජාතියේ සුනකීන් බුරණ හඬවල් අපි ඕනතරම් අසා දැක තිබෙන බවත් මතක් කරනවා. අපේ රටේ ලසන්තව මහමග මරා දැමූ මාධ්‍ය ඉතිහාසයේ හරි ඈත කතාවකට හිමිකම් කියනවා. හොඳේ, මාධ්‍ය මර්ධනයේ අතීතයේ අපි අද මතක් කරගමු. ඔය මේ කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි මාධ්‍ය මර්ධනය කරපු ඉතිහාසයක් ඇති රටක් මේක. හරිද? අදත් හෙටත් කරන්න පුළුවන් රටක් මේක. මාධ්‍ය මර්ධන ඉතිහාසයේ 1915 දක්වා ඈත අතීතයට දිව යනවා. ඒ කියන්නේ සුද්දට යටත් වෙලා හිටපු කාලය දක්වා. හොඳේ, 1915 දී ජාතිවාදී කෝලහලයක් ඇති වුණා. එදා තිබූ මෝනින් ලීඩර් පුවත්පතේ කතුවරයා වුණේ හර්මන් ඩී සූසා. හර්මන්ව අත්අඩංගුවටගෙන බන්ධනාගාරගත කළ ඉතිහාස කතාවක් තිබෙනවා. ඊළඟට කීර්තිමත් දේශපාලනඥයෙකු දොස්තර එස්.ඒ. වික්‍රමසිංහව බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ එකල ජනශක්ති පුවත්පතට ඔහු ලියූ ලිපි පදනම් කරගෙනයි. ඒ සුදු ආණ්ඩුව කාලේ මාධ්‍ය මර්ධන වැඩ. හොඳේ, එසේම ඔය නවශක්ති පුවත්පතේ කතෘ ඊ.පී. යසෝදිස්වද බන්ධනාගාරගත කර තිබෙනවා. දැන් යටත් විජිත සමයේ ඉඳලම තමයි ඔය මාධ්‍යවේදීන් මර්ධනය සඳහා හිරේ දාන්න ඔව පටන් අරන් තියෙන්නේ. නමුත් මේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් පහර දීම්, අතුරුදන් කිරීම් සහ මහමග මරා දැමීම් දක්වා අද දුරදිග ගොස් ඇවිත් නේද? ඒ ක්‍රූරතර අතීතයේ ආරම්භ වෙන්නේ 80 දශකයේදී. 1981 තරම් ඈත අතීතයට ගියොත් අපට එස් සුරේන්ද්‍ර නම් ඡායාරූප මාධ්‍යවේදී ශිල්පියව මුණ ගැසෙනවා. එකල ප්‍රසිද්ධ කාන්තාවකගේ ඡායාරූපයක් ගැනීම පදනම් කරගෙන ඔහුව මහමගදී අනතුරුක ස්වභාවයෙන් ඝාතනය කරන කියන එක තමයි අදත් විශ්වාසය. 1990 පෙබරවාරි 18 වෙනිදා රිචඩ් ඩී සොයිසව මරා දැම්මා. ඔහු දක්ෂ මාධ්‍යවේදියෙක්, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක්. මරා දැමුවෙකු අල්ලාගත්තේ නැති ඝාතනයක්. හොඳේ, අපරාධකාරයෙකු අල්ලාගත්තේ නැත්නම් අහුනේ නැත්නම් මතක තියාගන්න ඝාතකයින් දේශපාලනඥයින් බව. ඒ සුවඳ සබන් ඇඟ ගාලා දියනාලා සුදු පිරිවටිය ඇඳලා ඉන්නකොට පොලිස් සුනක ඉව නැති වෙනවා කියන එකම තමයි අපේ විශ්වාසය. හොඳේ, 2010 ඉඳලා ප්‍රධාන සිදුවීම් ටිකක් මතක් කරන්නම්. 2010 මාසේ 19 වෙනිදා මයිල් වාගනම් නිමලරාජන් ඝාතනයට ලක් වුණා. 2002 8 මාසේ 8 වෙනිදා රුෂාන්ගෙන් කොඩිස්වරන්ට පහර දෙනවා. 2004 5 මාසේ 31 වෙනිදා අයතුරේ ජී නඩේෂන් ව ඝාතනය කරනවා. 2004 8 මාසේ 16 වෙනිදා නන්දසාමි අයර් ව ඝාතනය කෙරුණා. 2005 4 මාසේ 28 වෙනිදා ධර්මරත්නම් සිවරාම් ඝාතනය කරනවා. 2005 8 මාසේ 12 වෙනිදා රේලෙන්ගි සෙල්වරාජා ඝාතනය කරනවා. 2005 8 මාසේ 29 වෙනිදා සූඩර් ඔලි පුවත්පතට බෝම්බ ගහනවා. 2006 පළවෙනි මාසේ 24 වෙනිදා සුබ්‍රමණියම් සුගිප්ත රාජන්ව ඝාතනය කරනවා.
2006 මාසේ පළවෙනිදා සම්පත් ලක්මාල්ද සිල්වාව ඝාතනයට ලක් වෙනවා. 2007 දෙවැනි මාසේ 15 වෙනිදා සුබ්‍රමණියම් රාමචන්ද්‍රන් අතුරුදන් වෙනවා. 2007 4 මාසේ 16 වෙනිදා සුභාෂ් චන්ද්‍රබොස්ව ඝාතනය කළ දිනේ. 2007 4 මාසේ 29 වෙනිදා සෙල්වරාසා රජීව් වර්මන්ව ඝාතනයට ලක් වෙනවා. 2007 8 මාසේ 1 සහදේවන් නිලක්ෂන්ව ඝාතනයට ලක් වුණා. 2007 12 මාසේ 27 වෙනිදා ජාතික රූපවාහිනියේ TMG චන්ද්‍රසේකරට ඇමති මර්වින් ඇතුළු පිරිසක් ඇවිත් පහර දෙනවා. 2008 පළවෙනි මාසේ 25 වෙනිදා ජාතික රූපවාහිනී ක්‍රියාදාමයේම දිගුවක් ලෙස ලාල් හේමන්ත මාවලගේව මහමගදී දැලි පිහිවලින් කපා දමා තුවාල කරනවා. 2008 මාර්තු 6 වෙනිදා රූපවාහිනියේම රංජනි අලුත්ගමගේව දැලි පිහිපාර කීපයක් එල්ල කරලා තුවාල කරනවා. 2008 3 මාසේ 14 වෙනිදා රූපවාහිනී සටනේම දිගුවක් ලෙස අන්රසිරි හෙට්ටිගේ නම් මාධ්‍යවේදියාට දරුණු ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ වකවානුවේම සමහර රූපවාහිනී සේවකින්ගේ නිවස්වලට ආයුධ සන්නද්ධ මැරකල්ලි ගොස් තර්ජනය කර අවස්ථාද වාර්තා වුණා. 2008 5 මාසේ 22 කීත් නොයාව පැහැරගෙන ගිහිල්ලා පහර දීලා තුවාල සිද්ධ කරනවා. 2008 5 මාසේ 28 වෙනිදා පරණි රූපසිංහම් දේවකුමාර්ව ඝාතනය කරනවා. 2008 6 මාසේ 30 වෙනිදා නාමල් පෙරේරට පහර දෙනවා. 2008 9 මාසේ 8 වෙනිදා රාධිකා දේවකුමාර්ට පහර දෙනවා. 2009 පළවෙනි මාසේ 6 වෙනිදා සිරස ආයතනයේ මැදිරි සංකීර්ණයේ ගිනි තබා විනාශ කරනවා. 2008 පළවෙනි මාසේ 8 වෙනිදා ලසන්ත වික්‍රමතුංගව මහමගදි මහදවල් යතුරු පැදි කල්ලියක් ම්ලේච්ඡ ලෙස ඝාතනය කරනවා. ඊයට අවුරුදු 14යි. 2009 පළවෙනි මාසේ 23 වෙනිදා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකොන්ට පහර දීලා තුවාල සිද්ධ කරනවා. 2009 6 මාසේ 1 පෝද්දල ජයන්තව පැහැරගෙන ගිහිල්ලා අඩ කොටවලින් පහර දීලා කකුල් කඩලා බරපතල විදිහට තුවාල සිද්ධ කරනවා. 2010 පළවෙනි මාසේ 24 වෙනිදා ප්‍රගීත් එක්නැලිගොඩව පැහැරගෙන ගොස් අතුරුදන් කරනවා. 2010 7 මාසේ 30 වෙනිදා අප සියත ආයතනයේ ගිනි තබා මැදිරි සංකීර්ණයම විනාශ කරනවා. 2011 2 මාසේ 1 ලංකා ඊ නිවුස් ආයතනයේ ගිනි තබා විනාශ කරනවා. මේ ආදී වශයෙන් මෑතක් වනතුරු මාධ්‍යවේදීන්ට සිදු ප්‍රහාර අතුරුදන් කිරීම සහ මරා දැමීම් වල ඊමක් කොනක් පේන්නේ නැහැ. ඒ වගේමයි සමහර මාධ්‍යවේදීන් ජීවිත ආරක්ෂාව පතා රට හැර ගොස් තිබෙනවා. දැන් මේ සියලු දෙනාම එක්කෝ අතුරුදහන් නැත්නම් තුවාල ලබා නැත්නම් රට ඇතහැර ගිහින් එහෙමත් නැත්නම් ඝාතනෙට ලක් වෙලා. මේ කිසිදු සිද්ධියකට වග කෙවිය යුතු අපරාධකරුවෙකුට අද වනතෙක් දඬුවම් ලැබිලා නැහැ. ඒයි අපරාධකරුවන් පොලිසියට වඩා දක්ෂ නිසාද නැත්නම් පොලිසියට අපරාධකරුවන් අල්ලන්ට දන්නේ නැහැ පුහුණුවක් නැති නිසාද? නැහැ. ඊටාම පැහැදිලි කාරණේ තමයි මේ සියලු අපරාධ එක්ක අවසන් සම්බන්ධයේ ඇත්තේ දේශපාලනඥයින් ළඟ. දේශපාලනඥයින් සුවඳ සබන් ඇඟ ගාලා පිරිසිදු ජලයෙන් නාල සුදු ඇඳලා ඉන්න නිසා ඒ ළඟටම පොලිස් ඉව අරන් යන්න අමාරු වෙච්ච රටක් මේක. ඔවුනේ මේ ඉතිහාසයේ කුදලගෙන ගිය එක දේශපාලනඥයෙකු හෝ නම මතක නම් ඒ කියන්නේ මේ හොරකම් වලට හොඳේ අපරාධ වලට හොඳේ මිනිමැරුම් වලට හොඳේ එහෙම අරංගිය දේශපාලනඥයෙකුගේ නම එහෙම දන්නවා නම් අපට කියන්න දවසක ඒ ගැන ටෙලිවැකියක් ලියන්නම් කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.